මේ වෘත්තීය සමිති නායකයෝ කැමති නැහැ මේ රට ස්ථාවර භාවයකට එනවා. රට ක්‍රමානුකූලව ඉදිරියට යනවා දකින්න කැමති නැහැ. ජෝසෆ් ස්ටාලින් ගැන කියන්නම ඕනේ. අපි ගුරු මහත්ම මහත්ත වශයෙන්ම එතුමන්ලා වෙනුවෙන් මේ රටේ හිතන්න පතන්න ගරු කරන්න ඉන්නවා නම් ඒනේ රනිල් වික්‍රමසිංහ මේ. ගුරුවරුන් ගැන ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම දරුවන් වෙනුවෙන් කරන ඒ සේවාව මේවා ඉහළ තැනකට ගේන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ ඉඳලම ගුරුවරුන් ගැන හිතුවා. ඔබ තුමියන්ලගේ ආත්ම ගෞරවය, ඔබ තුමියන්ලට තියෙන ලෙන්ගතුකම මම දුටුවේ එතුමා ගිහිල්ලා මහනුවරදී මහා නායක දෙපළ ඉදිරියේම රටේ වෙනත් ප්‍රශ්නයක් ගැන නොව කතා කෙරුවේ ගුරුවරුන් ගැනයි එතුමා කතා කෙරුවේ. ඒ නිසා ජෝසෆ් ස්ටාලින් කියන්නේ මේ මහපාරට බැහැලා මේ රට විනාශ කරන ගුරුවරුන්ගේ ආත්ම ගෞරවය කෙලසන පුද්ගලයෙක් එක් පුද්ගලයෙක් කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. මේ රටේ මැදිහත් ජනතාවට අපි කියනවා කරුණාකරලා තමුන් වහන්සේලා මීට අවුරුදු දෙකකට කලින් හිටපු තැන මතක් කරලා වර්තමාන ජනාධිපතිවරයා මේ දේශීය විදේශීය පැසසුම් ලැබමින් යන ගමන දිහා බලලා තමුන් වහන්සේලාගේ දේශපාලන අනාගතේ තමුන් වහන්සේලාගේ දරුවන්ගේ අනාගතේ තීරණය කරන්න. මොකද නැවත වතාවක් පෝලිම් වල ඉන්න නැවත වතාව විදුලිය නැතුව කාලකන්ණි වෙලා ප්‍රාදේශීය චණ්ඩින්ගෙන් පාලනය වෙන්න පුළුවන් සමයකට නෙමෙයි ප්‍රජාහන්තවාදී ආරක්ෂාව වෙන පාර්ලිමේන්තුව සුරකින්න පාර්ලිමේන්තුව වට කරන්න කියපු මිනිස්සු ගැන මම මේ කතා කරන්නේ. පාර්ලිමේන්තුව සුරකපු මිනිහ රනිල් වික්‍රමසිංහ මේ දේශපාලන නායකින්ට පාර යන්න තත්ත්වයක් තිබුණ නැහැ. ඒ තත්ත්වය නැවත ඇති කරේ එතුමා. ඒ නිසා මේ ජනාධිපතිතුමත් එක්ක එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි ඉදිරියට මේ ගෙනියන වැඩපිළිවෙළ තුලින් අපි මේ රටේ ඉදිරි අවුරුදු 5-6 පාලන බලය අරගෙන මේ රට අවශ්‍ය සංවර්ධන දිශානතයට යොමු කරනවා.